පමිනුහන්ස පහුගිය කාලේ බොහෝ දෙනෙක් සිරස FM පන්සල් මළුවට යොමු කරන ලද ප්‍රශ්නයක් මා මේ මොහොතේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ. අප ස්වාමිනුහන්ස මේ වන විට චීනයේ කොරෝනා නම් වෛරසයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. එම වෛරසයට ගොදුරු වූ රෝගීන් මිය යාමත් සමහර දෙනෙක් සුවපත් වීමත් සිද්ධ වෙනවා. මේ රෝගයට හේතුව සත්තමාංශ අනුභවය කියලාත් අපේ ස්වාමීන් වහන්සේ තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ ගැන ධර්මානුකූල පැහැදිලි කිරීම මා ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි නෝනා, ඔබ දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ වෙලාවේ ඔය මේ රෝගයක් ඇටියට ඔය බෝ වෙන වසංගතය ඇතිවීමට හේතුව සත්තමාංශ ආහාරය නිසායි කියන කාරණය නේද එකක්. තේන්න? එතකොට නෝනා දැන් ඔබතුමිය ප්‍රකාශ කළා ඒ චීන ජාතිකයින් ඒ සතුන් අමු අමු ඒ කනවායි කියන කාරණේ ප්‍රකාශ කළා. ඔතන නෝනා අපි දකින්නේ නෝනා සුන්දර ධර්මයක්. දැන් ඔබ කැරපොත්තෙක් වේවා මීයෙක් වේවා සර්පෙක් වේවා එහෙමත් නැත්නම් ගෙම්බෙක් වේවා කවුරුන් හෝ නෝනා අමු අමු ඒ කනවා නම් මරාගෙන කනවා නම් බල්ලෙක් කූසෙක් මරාගෙන කනවා නම් නෝනා එතන තියෙන සුන්දර ඒහිපස්සික ධර්මයක් නෝනා. බුදුරජාණන් කියන ධර්මයේ විවෘතයි බබලනවා කියලා. ධර්මයේ කියන්නේ මෙතන කුසලයේයි අකුසලයේයි දෙකම ඈ. කුසලයක් බබලනවා අකුසලයක් බබලනවා. තේන්න? ඒ නිසා නෝනා චීන ජාතිකයෙක් වේවා අපේ ශ්‍රී ලාංකිකයෙක් වේවා කවුරුන් හෝ වේවා නෝනා අර වගේ අර සතුන් ඒ කියන්නේ කැරපොත්තෙක් ගෙම්බෙක් මේ එහෙම නැත්නම් සර්පෙක් බල්ලෙක් පූසෙක් ගෝනුස්සෙක් ඒ වගේ සතෙක් මරාගෙන කද්දි නෝනා භික්ෂුවක් ඇටියට මම නම් දකින්නේ සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. මේ ඒ ධර්මයේ තුල නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි එවැනි සුන්දර අර්ථයක් අපිට මතු කළා දෙන්නේ. තේන්නද? කර්මය කර්මඵල විශ්වාසය. පටිච්ච සමුප්පන්න නැවත උපත. ඒතකොට එවැනි දෙයක් තුලින් අර තිරිසන් සතෙක් අර විදියට මරාගෙන කද්දි මොකද්ද දකින්නේ? දැන් ඔබ දකින්න තලගොයෙක් ගන්න, කබරේක් ගන්න, මොනරෙක් ගන්න, කටුස්සෙක් ගන්න, වෙන සතෙක් ගන්න, උන් ජීවත් වෙන්නේ නෝනා සත්තු මරාගෙන කාලා. එක තලගොයෙක් දවසට නෝනා ගෝනුස්ස කී දෙනෙක් පත්තායෝ කී දෙනෙක් කැරපොත්ත කී දෙනෙක් කනවද? ඈ? ඒතර කබරේක් වගේ සතෙක් කොච්චරනම් අනුත් සත්තු අර බිත්තරවල පැටවු බාගෙට හැදිච්ච බිත්තර කොච්චරනම් ওই සත්තු ගිලිනවද කියලා මම ගැරන්ටි එකක් ඇවිල්ලා කොච්චරනම් පරේ කූඩු වලට පැනලා කුරුල්ලන්ගේ කූඩු වලට පැනලා බිත්තර මේ අර පැටවු ඉන්න බිත්තර ගිලිනවද කියලා බලන්නකො. තේන්න? දැන් ඔබ ඒක දකින්නවද? සමාජය ඒක දකින්නවා. එහෙනම් නෝනා ඔය සතුන් මැරිලා පටිච්ච සමුප්පන්නව මිනිසුන් වුණාට පස්සේ ඒ මිනිස්යාට නෝනා ගෝනුස්සෙක් කනවා කියන එක කාර්යය එච්චර වෙන දෙයක් නෙමෙයි. තේන්න? එහෙමනම් චීන ජාතිකයෙක් වේවා වෙන යම් ජාතිකයෙක් වේවා නෝනා අමු අමුවේ අර වගේ ගෝනුස්සෙක් කැරපොත්තෙක් ගෙම්බෙක් මීයෙක් කනවා කියන්නේ ධර්මානුකූලව ඒ අය පෙර ජීවිතේ කබරයෝ තලගොයි කටුස්සෝ ඔය අනින් සතුන් මරාගෙන කාපු සතෙක්මයි නෝනා. මොකද අපි පන්සිල් මළුවේ මීට අවුරුදු කීපයකට මේ ඉස්සෙල්ලා මතක් කළා සීලය දුර්වල වෙන සමාජයක තිරිසන් සතෙකුට මිනිස්සෙක් වෙනවායි කියන කාරණය එච්චර අමාරුවක් නැහැ. තේන්න? මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් වෙනවායි කියන කාරණය. ඒ තිරිසන් සතා මැරෙන වෙලාවේ මිනිස්සයා කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇති වුණොත් එයා අනිවාර්යයෙන්ම නෝනා මව් කුසක මිනිස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. තේන්නද? කබරේකට තලගොයෙකුට ඔය වගේ සතෙකුට මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් වෙලා උප්පත්ති ලබන්න පුළුවන්. ඒතකොට මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සයා මේ ජීවිතේ මිනිස්සෙක් වුණත් අර වගේ සතුන් නමු අමුවේ මරාගෙන කාලා ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම කොහරද වැටෙන්නේ? සතර අපායට. අපේ ස්වාමීන් වහන්ස නියසිලට ගත්ත පස් ප්‍රමාණය තරම් ඉතාමත් ස්වල්ප පිරිසක් පමණක් නැවත මනුෂ්‍ය භවයන් වෙත පැමිණෙනවා කියලා අපේ ස්වාමීන් වහන්ස ධර්මයේ සඳහන් වෙනවා නේද? ඒක නෝනා බෞද්ධෙක් වීම. එතකොට ඒ කනකැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ දුෂ්කර වෙන්නේ නෝනා බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ওই සත්තු මරාගෙන කන චීන ජාතිකයෙක් වෙනම නෝනා දුර්ලභ දෙයක් වෙන්න ඕනේද? නැහැ. තිරිසන් සතෙකුට නෝනා මනුස්ස උපාදානයක් සකස් වුණොත් සීලය දුර්වල සම්මාදිට්ඨිය දුර්වල නෝනා මිත්‍යා දෘෂ්ටික ජාතිකයෙක් වෙනවායි කියන කාරණය අමාරු කාරණයක් නෙමෙයි. තේන්න? ඒ නිසා ලෝකයේ තෙන්ටයි යන්නේ. බුදුරජාණන් වහන්සේ අර සූත්‍රගත ධර්මයේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මිනිස්යාට ආයුෂ 100ක් වෙද්දී. ඒ කියන්නේ මේ අපි මේ ඉන්න කාලවකවානුව. තේන්නද? මීට අවුරුදු 2300ක ඉඳන් අපි මේ ඉන්න ආව කාලවකවානුව තමයි මිනිස්යාගේ පරමාවිෂ අවුරුදු 100යි. 80යි 70යි ওই 100 අතර තියෙනවනේ තාම.
ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මිනිස්යා තුල විෂම ලෝභය නිකන් ලෝභය නෙමෙයි විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන් බලවත් ආකාරයෙන් පැතිරෙනවා කියලා මේ අවුරුදු 2600කට ඉස්සෙල්ල බලවත් ආකාරයෙන් විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන් දැන් ඔය මොනවද ඔය තිරිසන් සත්තු ඔය විදිහට මරන් කනවා කියන්නේ නෝනා මොකද්ද විෂම ලෝභය විෂම රාගය මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්න ඇති වෙන්නා වූ විෂම ගතිය. එතකොට ඒවා නිසා මිච්ඡා ධර්මයන් සමාජගත වෙනවා. මිච්ඡා ධර්මයන් කියන්නේ මොකද? කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. ඒවා ගැන විශ්වාසයක් නැහැ. මිච්ඡා ධර්මයන් බලවත් ආකාරයෙන් සමාජගත වෙනවා. මේ සමාජගත වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අන් සතු දේ අයිති කර ගැනීමේ තෘෂ්ණාව වැඩි වෙනවා කියලා. මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා අන් සතු දේ අයිති කර ගැනීමේ තෘෂ්ණාව වැඩි වෙනවා කියලා. එතකොට දැන් මේ ලෝකයේ මේ යන්නා වූ තත්වයේ තුල නෝනා අපි මොකද්ද දකින්නේ කියලා බලන්නකෝ. අන් සතු දේ අයිති කර ගැනීමේ මහා තෘෂ්ණාවක් කරානේ ලෝකේ යන්නේ. චීනය ගමන් කරන්නේ අන් සතු රාජ්‍යයන් අයිති කර ගන්න, අන් සතු බලය අයිති කර ගන්න, ඇමරිකාව යන්නේ අන් සතු ජාතීන් අන් සතු සංස්කෘතීන් අයිති කර ගන්න, අනුන්ගේ ධන නිධානයන් අයිති කර ගන්න, අනුන්ගේ ධන සම්පත් අයිති කර ගන්න. එතන බුදුරජාණන් වහන්සේ මේක සූත්‍රගත ධර්මයේ තියෙනවා. මේ කාලවකවානුවේ නෝනා අන්සතු දේවල් අයිති කර ගැනීමේ තෘෂ්ණාව වැඩි වෙනවා ඇයි විෂම ලෝභය විෂම රාගය මිච්ඡා ධර්මයන් සැබෑ ධර්මයේ සමාජගත වෙන්නේ නැහැ තේන්න දැන් එතෙන්ට තමයි ලෝකේ යන්නේ තේන්න එහෙම නැතුව මේ වෙලාවේ චීනෙන් මේ පැන රෝගේ නෝනා සත්තු මරුවා නිසා පැතිරිලා යන රෝගයක් නන් නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ සත්තු මරන්න පුළුවන් කොයිසම් විෂමාකාරයෙන් දුක් දීලා සත්තු මරන්න පුළුවන් ඒ කොහොම සත්තු මරුවත් සතුන් මැරීම නිසා ඇති වුණා වූ හේතු සාධකයක් නා නෙමෙයි ධර්මානුකූලව අපි ධර්මානුකූලව එපා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දි මුළු විශාලාවම නෝනා විනාශ වෙලා ගියා ඒ විශාලාව විනාශ වෙලා ගියේ විශාලා මහනුවර විනාශ වෙලාම ගියේ රෝග ඇවිල්ලා දුර්භික්ෂ ඇවිල්ලා විනාශ වෙලා ගියේ සත්තු මරලා නෙමෙයි නෝනා කාය කර්ම කළා නෙමෙයි තේන්න මනෝ කර්මයන් මාන්නය නිසා ලිච්ඡවීන්ගේ මාන්නය නිසා ආඩම්බරකම නිසා උද්දච්චභාවය නිසා ඇති කරගත්තා වූ ලෝභ දේශ මොහ මනෝ කර්මයන් නිසාමයි විශාලා මහනුවර විනාශ වෙලා ගියේ සත්තු මරලා නෙමෙයි ඈ සත්තු මරලා නෙමෙයි එහෙනම් මේ මොහොතේ නෝනා ලෝකයේ තුල යම් විනාශයක් සිද්ධ වෙනවා නම් රෝගී භාවයන්ට අදාළව ඒ විනාශය සිද්ධ වෙන්නේ සත්තු මරුව නිසා නන් නෙමෙයි මිනිස්යාගේ මනෝ කර්මයන් නිසා ලෝභ දේශ බුදුරජාණන් වහන්සේ කියනවා අර සත්‍යක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයකට එනවා වාදයකට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මනෝ කර්මයන්ට වඩා කාය කර්මයන් බලවත් කියලා තේන්න බුදුරජාණන් වහන්සේ කියනවා නෑ සත්‍යක කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන්මයි බලවත් කියලා සත්‍යක පිළිගන්නේ නැහැ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යක ශක්තිමත් පුරුෂයෙක් ඉන්නවා එයා මෝහත් කඩුවක් අරන් ඇවිල්ලා නගරයට ඇවිල්ලා කියනවා මම මේ කඩුවෙන් මුළු නගරෙම කඩු ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යක ඒ දේ යාට කරන්න පුළුවන්ද කියලා සත්‍ය කියනවා බෑ එයාට පුළුවන්ද පුරුෂයෙක් ඇවිල්ලා ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා තියුණු කඩුවක් අරන් පිටකොටුව හන්දියට ඇවිල්ලා කිව්වොත් මම මේ මුළු පිටකොටුවේම ජනතාව කඩු ගන්නවා කියලා කරන්න පුළුවන්ද පොලිසිය ඇවිල්ලා වෙඩි තියලා මරලා දායි රජතුමාගේ හමුදාව ඇවිල්ලා වෙඩි තිය මේ අල්ලලම ගහලා මරලා දායි ඒක කරන්න බෑ හොඳයි සත්‍යක යම් ඍෂුවරයෙක් ඉන්නවා ඒ ඍෂුවරයා සාපයක් කරනවා මේ නගරය හලු වේවා කියලා ඒක කරන්න පුළුවන්ද සත්‍යක සත්‍යකිනෝ කියලා සත්‍යකිනෝ කියලා එහෙනම් සත්‍යක කාය කර්මයන්ද බලවත් මනෝ කර්මයන්ද මනෝ කර්මයේ බලවත් තේන්නාද මනෝ කර්මයේ බලවත් එනිසා එදා විශාලා මහනුවර විනාශ වෙලා දුර්භික්ෂයෙන් ගියේ විශාලා මහනුවර ජනතාව තුල තිබ්බ මාන්නය ආඩම්බරකම උද්දච්චභාවය නිසාම ඇති කරගත්තා වූ ලෝභ දේශ මොහය. ඒතර බලන්න අද චීනය ගන්නකෝ චීනියත් එක ගන්න ජපානය ගන්න තායිලන්තය ගන්න බුරුමේ ගන්න මේ රටවල් වල ජනතාවත් එක ගනිද්දී නෝනා වැඩියෙන්ම ආඩම්බර වැඩියෙන්ම මාන්නය තියෙන කාටද කියලා හිතන්නකෝ කාටද? චීන ජනතාවට.
ඔබ දැකලා තියෙනවා චීන ජනතාව හිනා වෙලා කතා කරනවා ලෙන්ගතුව කතා කරනවා එහෙම කතා කරනවා දැකලා තියෙනවද දැන් අපේ රටවල ඕන තරම් විදේශිකයෝ ඉන්නවනේ ජපන් ජාතිකයෙක් දැක්කොත් ඔළුව නවලා කතා කරන්නේ ඒ වගේ නෝනා අනිත් සියලුම ජාතීන් හා එක ගත්තාම වර්තමානයේ චීන ජනතාව තරම් මාන්නේ ආඩම්බරකම කියන ජනතාවක් නැහැ ඇයි Taman සුපිරි රටක් හැටියට ලෝකයේ සුපිරි ජාතියක් හැටියට අර මුලට එන ගමන නිසා නෝනා ඒගොල්ලෝ දැඩි ආඩම්බරභාවයකින් आडंबर भावे निसाम नोना मुखद सिद्ध वेने लोभ द्वेष मोह अनित्य पहात कोट दाकिनो अनित्य दुर्वल कोट दाकिनो शक्तिमत्ते तभी पराजय करनो किला दाकिनो निरेतुरुव में तरंगकारित्वे तुले द्वेष अक्तुले अनु यटत कर गेनी में मनो भावे तुले जीवते मनो कर्म एनां चीने में विलावे सिद्ध वेन विनाशे अत्यनोनां ඒ විනාශය ලෝකෙට ගලාගෙන යනවා නම් ඕනා ඒකට හේතුව සතුන් මැරීම නන් නෙමෙයි මීයෝ කෑවා ගෙම්බෝ කෑවා සර්පයෝ කෑවා කියන කාරණය නෙමෙයි ඊට මූලික වෙන්නේ මනෝ කර්මමයි අවසරයි අපේ ස්වාමින් වහන්සේ මනෝ කර්මයන් නිසා අද එක් රටක එක් මිනිසුන් කොට්ටාසය රෝගීන් බවට පත් වෙලා ජීවිත අවදානම්කුත් ඇති වෙලා ඒ තත්ත්වය मुलु लोकेटम बलपानुआ कियाने नोना मुलु लोकेम जनताव मनोकर्म्यान बलवत् तुनोत् नोना लोकेटम बलपाय एतोट मनोकर्म्यान गे तियेन्नावु बलवत् भावे अपि तेरुं गन्नोने बलवत् भावे अपि तेरुं गन्नोने बुदुरजानन् वहन्से नोना देशना करनवा नोना देवोक अपि तेरुं गन्ननां मे मोहते तेरुन्नाद मे लोके मे तर्मिन् पवतिन्ने එනද ඔය රෝගයේ පවා යම් පාලනයකින් පවතින්නේ නෝනා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට බෙදලා දෙන සීලය මෛත්‍රිය දානය සමාධිය කියන අර්ථයන් නිසා මේ වෙලාවේ සමහර විට චීන ජනතාව තීරණය කරන ඇති අපි නම් මේ ටිකේ සතුම් ප්‍රාගෙන කන්නේ නැහැ කියලා එතකොට ඒ දැක්ම කොහෙන්ද ලැබුණේ මේ උතුම් බුදු දහමෙන් තේන්නාද ඒ නිසා මේ උතුම් බුදුදහමේ අර්ථයන් තාම මේ රටේ තුල ජීවමානව තියෙනවා මහා සංඝරත්නයේ සිල්වත්ව ජීවත් වෙනවා ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ඒ ප්‍රාතිමෝක්ෂ ආරක්ෂා කරගෙන සංඝයා ජීවත් වෙන තාක්කල් නෝනා ඔය කියන්නා වූ මහා විනාශයක් ලෝකෙට වෙන්න විදියක් නැහැ අතුරු විනාශයන් වේවි ඈ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ තේන්නාද එතකොට ඒ විශ්වාසය තිබිලා විතරක් මදි අපි නෝනා මනෝ කර්මයන් අපේ ජීවිතෙන් ශක්තිමත් ආකාරයෙන් අඩු කර ගන්න ඕනේ. දිහි පිරිස් විතරක් නෙමේ පැවිදි උත්තමේනුත් ඒක කරන්න වෙනවා. මොකද නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දානයේ තියෙන ආනිසංශ පිළිබඳව. අපි අතින් කොයිසම් අකුසලයන් සිද්ධ වෙනවාද කියන කාරණය අපිට තේරුම් ගන්නයි මම මේක කියන්නේ. මිනිස්සයා අතින් කොයිසම් අකුසල් සිද්ධ වෙනවාද? අපි හිතනවා අනේ අපි අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් සිද්ධ වෙන්නේ නැහැ කිව්වත් අපි කරන්නා වූ පුංචි මනෝ කර්මය කොයිසම් බලවත් අකුසලයක් වෙනවාද කියන කාරණේයි මම මේකෙන් පැහැදිලි කරන්නේ. නැතු මේ දානේ ආනිසංස කියන්න යනවා නෙමෙයි ඈ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා තිරිසන් සතෙකුට දෙන දානේ. තිරිසන් සතෙක් ඈ. ඔය දැන් ඔය චීනේ මරණ තිරිසන් සත්තු ඉන්නවනේ කැරපොත්තේ ගෙම්බෙක් සර්පෙක් තේනවාද බල්ලෙක් පූසෙක් තිරිසන් සතෙකුට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. ආනිසංස 100ක්. එතකොට කොහොමද මේ ආනිසංස 100 කියන්නේ? ඔබ සිරිසන් සත්තුන්ට දන් දෙන කෙනෙක්. වෙන කාටවත් දන් දෙන්නේ නැහැ. ඔය මේ මිනිස්සු ඉන්නේ උදේට යනකොට අපි ඔය කොළඹ නගරේ හාල් ගෙනල්ලා, බත් ගෙනල්ලා, පාන් කඩලා අර ලයිට් කම්බි වයර් වල ඉන්න පරේ 200කට කන්න දානවා සමහරු. සිරිසන් සත්තුන්ට දෙන දානය. මං දැක ළඟදි දවසක් මිනිස්සෙක් ලොරියක් පුරවලා කොමඩුයි වට්ටක් අය අරන් එනවා. කොහෙද? අර අනාථ අලි ඉන්න තැනට අලින්ට දානයක් දෙන්න යනවා. ඔබලා ගෙදර ඉන්න බල්ලාට දානමේ චේතනාවෙන් දුන්නොත් ඒකත් තිරිසන් සතෙකුට දෙන දානෙ. එතකොට තිරිසන් සතාට දෙන දානේ ආනිසංස කීයද තියෙන්නේ? 100ක්. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී කියන්නේ. එතකොට දැන් මේ ආනිසංස කිත් 100ක් තියනවා කියන එකේ අර්ථය මොකද්ද? දැන් ඔබ තිරිසන් සතුන්ට දන් දීලා මරණාසන්න මොහොතේ ඔබ තිරිසන් සතුන්ට දුන්නා වූ දානේ උපාදානය වෙනවා. සිහිපත් වෙනවා. වෙලා ඔබ මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. නමුත් ඉපදෙන්නේ දුප්පත් තැනක. මොකද තිරිසන් සතුන්ට දෙන දානෙකයි නිසයි උපදුනේ. තේරෙනවද? සාංගික දානයක් සිහිපත් උනේ නැහැ. ඔබ මිනිස්ස කුලයක ඉපදුනා නමුත් ධනවත් තැනක නෙමෙයි උපදුනේ. නමුත් ඉපදුනත් ඔබට අම්මා කෙනෙක් ලැබුණා. තාත්තා කෙනෙක්
ලැබුණා. අම්මා නැති තාත්තා නැති දරුවන් කොච්චර ඉන්නවද? එනං දරුවෙකුට දුප්පත් වුණත් අම්මා තාත්තා ලැබුණා කියන්නේ එක අනිසංසයක් නෙමේද? අනිසංසයක්. අම්මා නිසා ලබන්නා වූ සෙනෙහසේ දරුවට ලැබුණා. එතකොට ඔබ අර තිරිසන් සතුන්ට දුන්න දානීය උපාදානයේ වෙලා මිනිසෙක් වෙද්දී ඔබට ඇස් දෙකක් ලැබුණා. ඇස් නැති මිනිසුන් අතර ඇස් දෙකක් ලැබීම ආනිසංසයක් නෙමේද? කන් ඇහෙන්නේ නැති මිනිස්සු අතර කන් දෙක ඇහෙන්න ලැබීම ආනිසංසයක් නෙමේද? අතපය වාරු නැති මිනිස්සෙයින් අතර අතපය වාරු මිනිසෙක් වීම ආනිසංසයක් නොවේද? ඔබට දුප්පත් පැල්පතක් හෝ ලැබීම ආනිසංසයක් නෙමේද? ඔබට ගමේ පාසලේ ඉගෙන ගන්න ලැබි ඒ වගේ නෝන ආනිසංස 100ක් තියෙනවා. ආනිසංස කියන්නේ ඒකයි ඈ තිරිසන් සතර දාන දීලා ආනිසංස 100ක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට තේරෙනවද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. තේරෙනවද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකෙක් ඈ එයා බෞද්ධෙක් නෙමේ බෞද්ධෙක් නෙමේ දුස්සීලයි මිත්‍යා දෘෂ්ටිකයි නෝනා ආනිසංස 1000ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් ඊළඟ උපතේදී වෙන්න පුළුවන් මෙලෝ ජීවිතේදී වෙන්න පුළුවන් අර වගේ ඇස් නැති මිනිස්සයෝ අතර ඇස් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. කන් ඇහෙන්නේ නැති මිනිස්සෙයින් අතර කන් ඇහෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. පාසලකට යන්න අකුරු කරන්න දන්නේ නැති මිනිස්සයෝ අතර අකුරු දන්න දරුවෙක් බවට පත් වෙනවා. අම්මා තාත්තගේ සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ රැකවරණයක් නැති දරුවෙක් වෙනුවට ඒ අයගේ මේ වගේ ආනිසංස 1000ක් ලැබෙනවා මොකටද? සංඝයාට දන් දීලාද? නැහැ මිත්‍යා දුෂ්ටික දුස්සීලයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දුෂ්ටික සිල්වතාට. එයා මිත්‍යා දුෂ්ටිකයි බෞද්ධයෙක් නෙමේ. නමුත් සිල්පද පහ මිත්‍යා දුෂ්ටික සිල්වතාට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. මිත්‍යා දුෂ්ටික සිල්වතා. තේරෙනවද? දැන් ඔබ බලන්න ඇමරිකාව ගන්න, ජපානය ගන්න, ඔය වගේ දියුණු රටක් ගන්න ලෝකේ ධනවත්ම පුද්ගලයෝ කොහෙද ඉන්නේ? ඒ රටවල්වල නේද? එතකොට ඒ රටවල්වල ඒසා ධනවත් පුද්ගලයෝ ඉපදුනේ ඇයි? නෝනා පෙර ජීවිතේ මිත්‍යාදුෂ්ටික සිල්වතුන්ට දුන්නා වූ දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියන්නේ ඒකයි. තේරෙනවද? නමුත් ඇමරිකන් ජාතික බෞද්ධ හාමුදුරන්ට දන් දුන්නේ නැහැ. එහෙම දුන්නේ, එහෙම දුන්නා නම් සම්මාදිට්ඨිය තියෙන්නේ නැහැ නේද? එතකොට ඒගොල්ලෝ ඒ කෝටිපතිව බවට පත් උනේ, මුස්ලිම් ජනතාව කෝටිපතිව ප්‍රකෝටිපති පත් උනේ කොහොමද? ආනිසංස 1000ක් තියෙනවා. කාට දන් දීලාද? සිල්වතාට. මිත්‍යා දෘෂ්ටික සිල්වතාට. හතර වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්. තේන්නාද? සද්ධානුසාරී ධම්මානුසාරී ගිහි කෙනෙකුට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගණක් තියෙනවා කියලා. තාම සංඝයාට ගියේ නැහැ. තාම සංඝයාට ගියේ නැහැ. නමුත් සංඝයාත් දැන් සද්ධානුසාරී ධම්මානුසාරී අතර ඉන්නවා. දැන් අපේ රටේ බලවත් ගැටලු තියෙනවනේ මිනිස්සෙයින්ට. ගමේ පන්සලට දන් දෙන්නේ නැහැ. මේ අපේ පන්සලේ හාමුදුරුව මෙහෙම වැරදි කරනවා, සල්ලි හම්බ කරනවා මෙහෙම කියලා ගම්වල පන්සල් වලට සමහරුන්ට දන් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය. ඒ කියන්නේ අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියත් අවම තැන සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉන්නවා. එහෙනම් නෝනා ආනිසංස කීයක්ද? ලක්ෂ ගණක් තියෙනවා. තේරෙනවද? මොකද මිත්‍යා දෘෂ්ටික සිල්වතාට දෙන දාණේ ආනිසංස දසදහසක් තියෙනවා. එහෙනම් දැන් බලන්න අපි ධර්මය ජීවිතයට ගලපගන්නේ කොච්චර දුර්වලද කියලා නෝනා. අද දන් දෙන්නේ නැති අය දාණයට විරෝධය දක්වන අය, පන්සලට බයින අය නෝනා කොයි සානං අද සමාජේ ඉන්නවද කියලා බලන්නකෝ. බස් එකේදී මෙහෙම වාඩි වෙච්ච මහත්තයා කියනවා මට නම් අපේ පන්සලට දන් දීලා එපා වෙලා තියෙනවා. ඇයි? ලිස්ට් එක දෙනවලු. තේරෙනවද? ලිස්ට් එක දෙනවලු. ඒකේ තියෙනවලු කුකුල් මසුත් තියෙනවලු, බිත්තරත් තියෙනවලු, පළතුරුත් තියෙනවලු. මහා ලිස්ට් එකක් දෙනවලු අනේ ස්වාමීන් වහන්සේ මට නම් දැන් දාන දීම එපා වෙලා තින්නේ කියලා. තේන්නාද? නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ දානේ ආනිසංස පක්ෂය. දානේ ආනිසංස පක්ෂය දිහා බැලුවාම නෝනා අපි නිරේතුරුවම නෝනා කෙනෙකුට සෑහීමකට පත් වෙන ආකාරෙනුයි දන් දෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පිට ලිස්ට් එකක් දෙනවා මේ දානි ටික දෙන්න කියලා. නමුත් අපිට මේ දානි ලිස්ට් එක දෙන්න පුළුවන්. මෙතන නෝනා මහා ලොරි ගණන් නැහැනේ. වෑංජන පහක් තියෙයි, මාළුම් මසක් තියෙයි, නැත්නම් ඒ වගේ දේවල් මෙතන මේවල තියෙන්නේ. ඉතින් නෝනා
අපි කෙනෙකුට දානයක් දෙද්දී එයා ඒකෙන් සෑහෙන්න ඕනේ නෝනා. නොසෑහෙනවා නම් නොසෑහීමට අදාළ සංස්කාර අපිට ලැබෙනවා. මහත් එක්ක ඇවිල්ලා මට කියනවා අනේ සාමින් වහන්සේ මගේ නෝනාගේ කන්දොස් කිරි ආව අහලා මට නම් දැන් එපා වෙලා කියලා. මට ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා කියනවා. තේරුණාද? ඇයි මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මම කඩේට ගිහිල්ලා ලස්සනම සාරිය ගෙනල්ලා දෙනවා. අනේ දුන්නේ ගමන් කියන්නේ මීට වඩා හොඳ එකක් තිබ්බේ නැද්ද කියලා අහනවා. අපේ අක්කගේ සාරිය නම් මීට වඩා වටිනවා කියනවලු. කඩේට ගිහිල්ලා හොඳම එළවලුවක් ගෙනාවත් මාළුවක් ගෙනාවත් කවදාක්වත් මීට වඩා හොඳ දෙයක් තිබ්බේ නැද්ද කියලා අහනවා මිසක් කවදාක්වත් නෝනා තෘප්තිමත් වෙන්නේ නැහැ. එයා කියනවා දැන් නම් මට හොඳටම විශ්වාසයි මගේ නෝනා තෘප්තිමත් කරන්න බැහැ කියලා. ඇත්ත කතාවක්. ඕනේ තරම් මේ පන්සිල් මළුවාන පින්වතුන්ලා අතර ඕනේ තරම් මෙවැනි පින්වතුන්ලා ඇති. නමුත් සවස් සමහරු ඉන්නවා නෝනා. ඒ අය අපිට ඇවිල්ලා කියනවා එයා චොකලට් එක සාක්කුවේ දාගෙන ඉන්නේ පෙන්වන්නේ නැහැ. එයා නෝනට හවසට ඇවිල්ලා ටොපියක් දෙන්නේ. ටොපියක් දීලා කියනවා අනේ අද මං ඔයාට ගෙනාවේ ටොපියක් කියලා. ඒ මහත්තයා කියනවා ඒ ටොපියෙන් එයා සෑහීමටපත් වුණා. එයා ටොපියෙන් සෑහීමටපත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි එයා ටොපිය උදෙසා පෙරලා කෘතවේදීත්වයක් දැක්වුවා. හාදුවක් දීලා හරි කොහොම හරි කෘතවේදීත්වයක් දැක්වුවා. එයා සෑහීමටපත් වුණා. එහෙනම් නෝන අපි දෙන්නා වූ දාණය දාණය ලබන්නා සෑහීමකටපත් විය යුතුයි. ඔය නොසෑහීම සකස් වෙන්නේ ඇයි නෝනා? නොසෑහීම යම් කෙනෙක් නොසෑහීම තුල ජීවත් වෙනවා නම් හේතුවක් ධර්මානුකූල හේතුවක් මොකද්ද හේතුව? ඔය අය පෙර ජීවිතේ සෑහීමකටපත් වෙන ආකාරයෙන් දන් දුන්නේ නැහැ. ධනවත් භාවයෙන් ඉපදිලා ප්‍රභූ භාවයෙන් ඉපදිලා සල්ලිකාර තැන්වල ඉපදිලා ඊට අදාළව ඒගොල්ලෝ දන් දුන්නේ නැහැ. ආදායමට අදාළව දන් දුන්නේ නැහැ. අන්න නෝනා දුන්න කෙනා සෑහීමටපත් කළේ නැහැ. අපිට නොසෑහීම තුල ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්සලේ ජීවත් වෙන අවමතන තමයි සංඝයාගේ අවමතන සද්ධානුසාරී ධම්මානුසාරී දෙනම. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා පන්සලෙන් ලිස්ට් එක දුන්නා කියලා කවදාක්වත් ඒකට එරෙහිව යන්න එපා. ඔබට තියෙන ප්‍රමාණයෙන් ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඒක ඔබ ඉටු කරන්න. ඔබ ඒක ඉටු නොකර ඔබ පන්සල විවේචනය කරනවා නම් ලිස්ට් එක විවේචනය කරනවා නම් ඒකටත් හේතුඵල ධර්මයක් දඬුවමක් තියෙනවා. මොකක්ද ඒ දඬුවම? අපි මුළු ශාසනයේම සංඝ සමාජයේම මේවෙන් විවේචනයට ලක් වෙනවා නෝනා. එහෙම ලිස්ට් එකක් දීම නෝනා මං අනුමත කරන්නේ නැහැ. තේරුණාද? අපි ගියක් ඉස්සරහට ගිහිල්ලා ලැබෙන දෙයකින් අපි ජීවත් වෙනවා. නමුත් සමාජය තුල ඒවා කියනවා නෝනා. ඒවා අපේ අකුසල්. ඒ නිසා අපි අකුසල් නිසා අපි තව අකුසල් කරගන්න ඕනේ නැහැ. ඔබලා ඒවා දැකලා ගැටිලා සංඝ සමාජය විවේචනය කරනවා නම් දාණයෙන් බැහැර වෙනවා නම් මොකද්ද ඔබට ලැබෙන ආනිසංසය? මොකද්ද ලැබෙන ආනිසංසය? අනාගතේ කාසාය කන්ටකල ඇති වෙනවා. මහා දුරක් නැහැ, ලොකු කාලයක් නැහැ. මනුස්ස ආයුෂ අවුරුදු 80ක් 70කට බැහැලා තියෙන්නේ. මහා දීර්ඝ කාලයක් ලෝකෙට යන්නේ නැහැ. කාසාය කන්ටකල ඇති වෙනවා. කාසාය කන්ටකත් දාන ලිස්ට් එකක් දෙනවා නෝනා. ඒ කාසාය කන්ටක එදාට ඔබ දෙන දාන ලිස්ට් එකේ මුලින්ම තියෙන්නේ අරක්කු බෝතලයක් කියලා. පිළිගන්නවද? දෙවැනියට තියෙන්නේ ගංජා සුරුටු දෙකක් කියලා. තුන්වෙනියට තියෙන්නේ තවත් මොනවා හරි මත්ද්‍රව්‍යයක් කියලා. ඔබ මේ මොහොතේ පන්සලෙන් දෙන දාන සීට්ටුවට සංඝයාම දෝෂාරෝපණය ලක්කලොත් ඔබට කවදා හරි කාසාය කන්ටලගේ දාන ලිස්ට් එකේ අරක්කු බෝතලේ ගංජා සුරුටු ඔබලාට දෙන්න වෙනවද නැද්ද? හේතුඵල ධර්මය. අපේ ස්වාමීන් වහන්ස, එය පුද්ගලයෙකුට පන්සිල්වත් සුරකීමට අපහසු වන අකුසලයෙන් පිරුණු වකවානුවක් නේද ස්වාමීන් වහන්ස? එදාට කුසලයක් නැහැනේ පුතේ. තේන්න, එදාට කුසලයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ කාසාය කන්ටකට දන් දෙන්න කියන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 1000ක්. හරිද? එදා සංඝ සමාජයේ නියෝජනය කළත් කාසාය කන්ටක එයා අයිති වෙන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකේ තැනට. තේන්න, බුදුරජාණන් වහන්සේ මේ දානේ වර්ණනා කරන්නේ ඒකයි. එහෙනම් දැන් මම ඔබට මේ දානේ ආනිසංස කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100යි, මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනාට දෙන දානේ ආනිසංස 1000යි, සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 10000යි,
සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගානයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එහෙමනම් සෝවාන් උත්තමේකට දෙන්නා වූ දානේ ආනිසංස කොච්චරක් තියෙයිද? සකෘදාගාමි උත්තමේකට අනාගාමි උත්තමේකට මහරහතන් වහන්සේකට දෙන්නා වූ දානේ මොන සංසයක් තියෙයිද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. තේන්න? දැන් මම ආයිමත් මාතුකාවට යනවා. චීන කතාවට. ලෝකේ ඇති වෙලා තියෙනා වූ විනාශයන්ට යනවා. එතන විනාශයන්ට යද්දී දැන් මේ දානේ ආනිසංස පක්ෂම අකුසල් පක්ෂයට දැන් පෙරලන්න. කොහොමද පෙරලන්නේ? සිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා නම් තිරිසන් සතා අමු අමුයෙන් මරාගෙන කද්දී අකුසල් විපාකයන් කීයක් තියෙනවද? අන්න හේතුව. අකුසල් විපාකයන් 100ක්. හොඳට තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටික දුසිල් වතාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටික දුසිල් වෙතකට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. එහෙනම් සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන්නා වූ දාණයෙන් ආනිසංස 10000ක් තියෙනවා නම් එහෙනම් නොනා සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයෙක්ට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් පීඩා කිරීමෙන් විපාක ලැබෙන මේ අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 10000ක්. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දාණයේ ආනිසංස ලක්ෂ ගණක් තියෙනවා නම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කායිකව මානසිකව හිංසා කිරීමෙන් විපාක අකුසල් විපාක කීයක් තියෙනවද? ලක්ෂ ගණක් තියෙනවා නම් සෝවාන් උත්තමේක් සකෘදාගාමී උත්තමේක් අනාගාමී උත්තමේක් රහත් උත්තමේකට කායිකව මානසිකව පීඩා කළොත් කියන්න පුළුවන් ද විපාකේ තරම? එහෙනම් ලෝකේ තියෙන දෙන සාධාරණද අසාධාරණද? සාධාරණයි. මොකද ඒසා මනුස්ස හිංසනයන් මනුස්ස පීඩාවන් සමාජය තුල තියෙනවා. තේන්න? රටේ ලෝකෙ හැමදෙම භික්ෂුවක් හැටියට මම දන්නවා නෝනා කොයිසා මානසික හිංසාවන් කායිකවත් අපිව හිංසා කරන බස් එකට යද්දි පාරකට යද්දි තේන්න? අපිට අපේ පාඩුවේ කටයුත් අපිට කරගන්න අවස්ථාවක් නැහැ. එතනත් හිංසා කරනවා. අර ඉස්සරහා සීට් එකේ පූජක පක්ෂයේද කියලා මේ පෙනි පෙනි වාඩිලා ඉන්නවා. නමුත් නෝනා එතනින් ළඟට ගියාම සීට් එක දෙන්නේ නැහැ. තේන්නාද? ඉතින් ඒ වගේ නෝනා ඔබ බලන්න මේ සමාජය තුල තිරිසන් සතාට කරන්නා වූ අකුසලයෙන් ආනිසංස 100ක් තියෙනවා නම් මේ ලෝකේ මිනිස්සයෝ මොන අකුසල් කන්දක්ද කරන්නේ කියලා නෝන ඈ මොන අකුසල් කන්දක්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ සත්‍යකට කියනවා සත්‍යක ඍෂි වරේකට පුළුවන් මේ මුළු ලෝකෙම හලු කරන්න කියලා. ඒකෝර බලන්න ඍෂි වරේකට මේ මුළු ලෝකය හලු කරන්න පුළුවන් කියනවා නම් කවුද ඍෂි වරයා කියන්නේ නෝන? ඔය ඍෂි වරයා කියන්නේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. නමුත් එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක්. ඒ සීලෙන් පරිපූර්ණ භාවය තුල එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තිය ජීවිතයට ගත්ත කෙනෙක්. ඒ රූපාවචර ධ්‍යානවල හතරෙනි ධ්‍යානතලයට ගිහිල්ලා ඒ හතරවෙනි ධ්‍යානතලය තුලින් දිව්‍ය චක්කු දිව්‍ය සෝත චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුස්සී ඥාන වගේ මේ ලෞකික ඥානයන් ශක්තිමත් කෙනෙක්. ඒ වගේ ඍෂිවරයෙකුට එයා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. නෝනා එවැනි ඍෂිවරයෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සාපේකින් ලෝකය හලු කරන්න කියලා. එතකොට මේ ලෝකය හලු කරනවා කියන්නේ මේක පුච්චලා අලු ගොඩක් කරනවා නෙමෙයි ඈ. ඒ සාපේන් මුළු සමාජයක් ලෙඩ කරන්න පුළුවන්. කාලගුණික දේශගුණික විපත්තීන් ඇති කරලා විනාශ කරන්න පුළුවන්. යුදමය තත්වයන් නැති කරලා එකිනෙකා එනකොටාගෙන විනාශ. මෙතනදී අලු කරනවා කියන්නේ ඒකයි ඈ. නැතෝ පුච්චලා අලු කරනවා නෙමෙයි ඈ. දැන් අර විශාලාවි සිද්ධ උනේ තේන්න. එහෙනම් බලන්නකෝ ධානලාභී පුද්ගලයේ විදර්ශනා නුවණ නැහැ යාට. එතකොට ධානලාභී පුද්ගලයෙක් රූපාවචර අරූපාවචර ධාන ශක්තියෙන් පුද්ගලයෙකුට නොනා උන්වහන්සේගේ සාපයට ලෝකය අලු කරන්න පුළුවන් කියන. එතකොට යම් කෙනෙකුට ප්‍රශ්නයක් ගෙන්න පුළුවන් පන්සිල් මළු අහන පිංගතෙක් තුල කොහොමද ඍෂිවරයෙක් සාප කරන්නේ? සාපයක් කරන්න විදියක් නැහැනේ. ඍෂිවරයා කියන්නේ සීලය තුල ශක්තිමත් කෙනෙක්නේ. සීලයක් තියෙනවා නම් සමාධියක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මෛත්‍රිය තුල ශක්තිමත් කෙනෙක්නේ. ඒතකොට එනම් සීලයක් තියෙන කෙනෙක් මෛත්‍රියක් තියෙන කෙනෙක් කොහොමද සාපයක් කරන්නේ? ඒක වෙන්න බෑනේ නෝනා. දේශයක් තියෙන්නේ පෑ සාපයක් කරන්න. තේරුණාද? එතකොට අපි කියමු දේශයෙන් සාපයක් කළා
දේශය සකස් වුණ කෙනෙක් කරන සාපය කවදාක්වත් සාපයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඔහු දේශයෙන් කරන්නේ. තේින්න? ඒක සාපයක් බවට පත් වෙන්නේ මොකද ඔහු තකුසලයක් තුනයි. එහෙනම් නෝනා මොකද්ද මෙතන වෙන්නේ? ඍෂුවරයා සීලෙන් ශක්තිමත්. ඒ වගේම යාගේ ධ්‍යාන ශක්තියෙන් ශක්තිමත්. රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙනවා. එහෙනම් කොහොමද ඍෂුවරේ ලෝකය විනාශ වේවා කියලා ශාප කරනවා කියන කාරණේ නෝනා ධර්මානුකූලව දකිද්දී මොකද අපිට දකින්න අපිට හිතන්න මොකද ඔබ ඍෂුවරයෙකුත් නෙමෙයි මම ඍෂුවරයෙකුත් නෙමෙයි එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ නෝනා අපි හිතමු ඔබ ඍෂුවරයෙක් කියලා ඔබ රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙන චතුපපාත ඥාන පූර්වසෝත දිව්‍ය චක්කු තියෙන ඒ ලෞකික ඥාණයන් තියෙන ඔබ ඍෂුවරයෙක් ඔබ කැලේ ඈතකට වෙලා හුදකලාව ජීවත් වෙනවා මොනවා හෝ ගඩා ගෙඩි ටිකක් නැත්නම් අල ටිකක් මුල් ටිකක් ගලවගෙන කාලා ඔබ ජීවත් වෙනවා සමාජ ඇසුරක් ඔබට නැහැ නමුත් කවුරුන්නෝ ඇවිල්ලා ඔබට කායිකෝ මානසිකෝ හිංසා කරන තේරෙනවද බොරුවෙන් හිංසා කරනවා වංචාවෙන් හිංසා කරනවා කායිකෝ මානසිකෝ ඔබට හිංසා කරනවා තේරෙනවා නමුත් ඔබ දැන් ඍෂුවරේ ඔබ සීලෙන් පරිපූර්ණ කෙනෙක් මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක් සමාධියෙන් පරිපූර්ණ කෙනෙක් එහෙනම් ඔබ කවදාක්වත් දේශයෙන් තීරණයක් ගන්න ඔබ යන්නේ නැහැ එහෙනම් මොකද්ද ඍෂුවරයා ශාප කරනවා කියන්නේ නෝනා දැන් ඔබට පීඩා කරනවා කායිකෝ පීඩා කරනවා මානසිකෝ පීඩා කරනවා බොරුවෙන් පීඩා කරනවා නෝනා එයා කියන්නේ සංස්කාරයන්ට අදාළව ලෝකයේ පවතිවා මොකද කියන්නේ දේශය තිබ්බද එතන වෛරය තිබ්බද එතන ධර්මයක් ප්‍රකාශ කළේ ධර්මයක් ප්‍රකාශ කළේ මම මේ හිතන විදිහට කියන්නේ මේක වෙනස් නම් ඒක වෙනස් කර ගන්න ඕනේ මොකද මම ඍෂුවරයෙකුත් නෙමෙයි ඔබ ඍෂුවරයෙකුත් නෙමෙයි එහෙම නැතුව ඍෂුවරයෙක් ශාප කරන්න බෑ ශාපයක් නම් එතන දේශය තියෙන්න ඕනේ දේශයෙන් කරන ශාපයක් ලෝකයක් අලු කරන්න පුළුවන් විදිහක් වෙන්නේ නැහැ එහෙනම් තමාට කරන කායික මානසික පීඩාව ඉදිරියේ ඒ ඍෂුවරයා කරන්නේ මෙත් සිතින් සංස්කාරයන්ට අදාළව ලෝකය පවතිවා එහෙමනම් නෝනා මම මේ දේවල් ඔබට ප්‍රකාශ කරන්නේ ඍෂුවරයෙකුට පුළුවන් නම් එවැනි දෙයක් කරන්න නෝනා අපි අතින් සමාජයේ ජීවත් වෙන කොච්චර සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවද නෝනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගත් ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නවද ගිහි පින්වතුල්ලාචර සීලයන් ආරක්ෂා කරන කුසල් මූලයන් වඩන පින්වතුල්ලා කොච්චර ඉන්නවද එහෙනම් නෝනා අපි කරන අකුසල් එක්ක තේරෙනවද අපි කරන මනෝ කර්මයන් එක්ක අපි මිනිස්සෙන්ගේ හිත රිදවන හැටියට මිනිස්සෙන්ට මානසිකව පීඩා කරන හැටියට නෝනා අපි සතුටු වෙන්න ඕනේ මේ ලෝකයේ මේ මොහොතේ තියෙන දැන් තේරෙනවද මම දැන් ආනිසංස කිව්වනේ ත්‍රිසංසතාට දෙන බත් වේලේ ආනිසංස 100ක් නම් ගැරන්ටි එක මරණ වේලාවේ අකුසල් ආනිසංස 100ක් තියෙන්න ඕනේ තේරෙනවද එතකොට මේවා නිසා අපි කාය කර්මයනුත් එකතු වෙලා මේ සකස් කර ගන්නා වූ බලවත් මනෝ කර්මයන් මේ ලෝකෙට මේ විපාක දෙන්නේ ඒ මනෝ කර්මයන්. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව ඉන්නවා ඒ සම්මා සම්බුද්ධ ශාසනය තුල උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට කීකරු මහා සංඝරත්නයේ දසදහස් ගාණක් ඉන්නවා නිරේතුරුවම සද්ධර්මය ඇහෙනවා එතෙක් නොනා ඔය කියන මිලියන ගණන් විනාශ නම් මේ ලෝකෙ වෙන්න විදියක් නැහැ. ලෝකෙ වුණත් අපේ රට නම් ඒක වෙන්න විදියක් නැහැ. නමුත් එහෙම වෙන දවසක් එනවා නෝනා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට අනුභවයට නුසුදුසු මාංශ වර්ග 10ක් පිළිබඳව දේශනා කොට තිබෙනවා නේද? බුදුරජාණන් වහන්සේ සර්පයෝ අනුභව කරන්න එපා කියන කාරණය නෙමෙයි නයිමස් අනුභව කරන්න එපා කියලා කාරණා පිළිගන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඒතකොට නයිමස් අලිමස් වගේ දේවල් අපිට පිළිගන්න එපා කියන්නේ ඒගොල්ලෝ ඒ සත්තු එදා ඉන්දියාවේ පූජනීයභාවයට පත් වෙලා හිටියා. මිත්‍යා දෘෂ්ටික ජනතාව නයින්ට වන්දනා කළා. සුදු නයා කියලා කළු නයා කියලා ඒ නයින්ට වන්දනා කළා. මේ ජනතාව ඇත්තුන්ට අලින්ට වන්දනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජනතාවගේ කෝපය වැඩි වෙයි කියලා ඒ ජනතාව ගැටෙන නිසා නෝනා ඒ සත්ත්වමාංශ ඒ දෙක අපිට අනුභව කරන්න එපා කිව්වා. ඒ වගේම සිංහමස් කොටිමස් එතනින් ගියාම ওই බලස්මස් ඒ වගේ දේවල් අපිට අනුභව කරන්න එපා කිව්වේ එදා ඉන්දියාවේ ජනතාව ඒ මස් පූජා කළා පූජා කරලා ඒවා වළඳලා ඒගොල්ල ස්වාමින් වහන්සේලා කැලේ යනකොට ඒ අර ඉව දැනිලා සිංහමස් වල ඉව දැමිලා සිංහයා රහමඳුරන් මරාගෙන කනවා. මොකද අර හාමුදුරන්ගේ පාත්‍රයේ එක්ක සිංහ මස් තියෙනවා එක්ක කුසේ සිංහ මස් තියෙනවා
නැත්තම් වලහාගේ බලස්මස් කුසේ තිනව නැත්තම් පාත්‍රයේ දිනව වලහටේ අර කුයිලේ දැනෙනවා එයා මරාගෙන කනවා ඒ නිසා ඒ සත්තුන්ගේ මස් කන්න එපා කියලා එහෙම දේශනා කළා තියෙනවා ඒ නිසා ඒ හේතුවක් අටුම තමයි බුදුරජාණන් වහන්සේ ඒක අපිට දේශනා කළා තියෙනවා ඉන්දියාවේ සමාජයත් එක්ක අරගෙන ඉන්දියාවේ දේවත්වයෙන් සලකන්නා වූ ඒ අලියා එතනින් ගියාම නයා වගේ සත්තු ඒ මාංශ අනුභව කරන්න එපා කිව්වා එහෙම තමයි මේ මස් මාංශ අනුභව කරන්න එපා කියන කාරණේ ගොඩ නැගුණේ එහෙම නැත්තම් වෙන හේතුවක් නිසා නෙමෙයි හොඳමයි අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙවැනි වෛරස් රෝගවලින් ඒ වගේම එදා විශාලා මහනුවර හටගත්ත ඒ රෝග බිය අමනුෂ්‍ය බිය දුර්භික්ෂ බිය වැනි විපත්තීන් සිදු නොවීම පිණිසත් එයින් ආරක්ෂා වීම පිණිසත් යහපත් මනෝ කර්ම පැවැත්විය යුතු බව ඔබ වහන්සේ දේශනා කළා අවසන් වශයෙන් අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් යහපත් මනෝ කර්ම පැවැත්වීම පිළිබඳව අපට පැහැදිලි කර දෙන හැටියට ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා නෑ ඉතින් දැන් හොඳින්ම පැහැදිලි වෙනන්න ඕනා මේ රෝගී තත්වයට එකම හේතුව මේ ලෝභ ද්වේෂ මෝහයයි කියලා මේ අධික මාන්නය අධික ආඩම්බරකම අධික තෘෂ්ණාව අන්සතු දේ අයිති කරගන්නනේ ඒකනේ තියන්නේ දැන් අපි අයිති කරගන්නනේ ඔය චීනය යන්නේ නැත්නම් ඇමරිකාවේ යන්නේ ඔය රුසියාවේ යන්නේ Taman සතු දේ තුලින් සෑහීමකටපත් වෙන්නේ නැතුව ලෝකෙම අයිති කරගන්න ඕක බුදුරජාණන් වහන්සේ චක්කවතී සීනාද සූත්‍රයේදී ඕක කියනවනේ මේ කාලෙදී ඕක සකස් වෙනවා කියලා එනිසා නෝනා මේ යන්නේ ගමන ඇයි අපි යන්නේ ලෝභ දේශ මොහයන් නිසා ඒකෝ දැන් ලෝභ දේශ මොහයන්ට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ තැනක් දීලා තිනවා මොකක්ද ඒ තැන සම්මා සංකප්ප නෙක්ඛම්ම සංකප්පය කියන්නේ මොකද්ද නෙක්ඛම්මේ කියන්නේ අතහරින්න මොනවද අතහරින්නේ ලෝභ දේශ මොහ ඒ නිසා ඔබට මේ වියාසණයෙන් ගැලවෙන්න ඕනේ නම් ඔබ අතහරින්න මොනවද අතහරින්නේ ලෝභ දේශ මොහ ඒ ලෝභ දේශ මොහ අතහරිනකොට ඔබ නෙක්ඛම්ම සංකප්පය තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා තේන්නාද එහෙම නැතුව පෙරුම් කායම් හොයලා එහෙම නැත්තම් මුඛ වාඩම් හොයලා එහෙම නැත්තම් ප්‍රතිශක්ති බෙහෙත් හොයලා ආහාර හොයලා මේ ප්‍රශ්නේ ගැලවෙන්න ඒවා හොයන මොහොතක් පාසා ඔබ තුල වැඩෙන්නේ මොකද්ද තෘෂ්ණා තේන්නාද රූපය කෙරෙහි තෘෂ්ණාව වේදනාව කෙරෙහි තෘෂ්ණාව සංඥාව සංස්කාර විඥාන කෙරෙහි තෘෂ්ණාව වැඩෙන්නේ තෘෂ්ණාව වැඩිදී ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලද සප්තබොජ්ජංගයක් තුලද පංච නීවරණ මුඛවාඩම් හොය හොයා කඩවල් ගානේ දුවද්දි පෙරුම් කායන් හොය හොයා කඩවල් ගානේ දුවද්දි ප්‍රතිශක්තියේ තියෙන ආහාර හොය හොයා කඩවල් ගානේ දුවද්දි එහෙම නැත්නම් බය වෙලා ගෙවල් ඇතුළටලා ජීවත් වෙද්දි එහෙම නැත්නම් චීන ජාතිකයේ බස් එකකට නැගිද්දි ඒ චීන ජාතිකයා බස්සද්දි අපි තුල සකස් වෙන්නේ මොනවද නෝනා පංච නීවරණ පංච නීවරණ තමයි රෝග විස බීජ ඇතුළට ගන්නා වූ ධර්මතාවය ඒ නිසා ඔබ සප්තබොච්චංගයන් තුලට එන්න සතිය ඇති කරගන්න සතිය සිහි ඇති කරගන්න මේක අකුසල් විපාකයක් මේක අකුසල් මූලයන් නිසා සකස් සුනා විපාකයක් එනිසා ධම්මවිචය බොජ්ජංගය ඇතිව කරගන්න මං සම්මා සංකප්පයන් තුල ජීවත් වෙනවා මං සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත් වැඩන හොයන්න ඕනේ ඒකයි මුඛවාඩම් නෙමේ පෙරුම්කායම් නෙමේ මේ ප්‍රතිශක්තිය තියෙන ආහාර නෙමේ නිරේතුරුවම සම්මා සංකප්පයන් තමයි එකම බෙහෙත ඔබ හොයන්න ඕනේ සම්මා සංකප්ප යන තැනක ගිහිල්ලා යන පන්සලක ආරණ එක ගිහිල්ලා ඔබ සම්මා සංකප්පයන් හොයාගන්න කල්‍යාණ මිත්‍රේ කොයාගෙන ගිහිල්ලා ඔබ සම්මා සංකප්පයන් හොයාගන්න මේ වෙලාවේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයයි මේ විනාශය ඇති වෙලා තියෙන්නේ මේ විනාශෙ මේ බිඳෙන්න නම් ඔබ හොයන්න ඕනේ සම්මා සංකප්ප අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නික්කම්මය සුවපත් වේවා කියලා හිතන්න මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ ජීවත් වන සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිනිස්යෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අන්න ඔබ සෙවිය යුතු දේ නෝන. ඒ නිසා සියලුම කහල ගොඩවල් අයින් කරන්න. ලෝභ, ද්වේෂ, මෝහ, හිංසාකාරී ව්‍යාපාද මේ සියලුම කහල ගොඩවල් අයින් කරලා අයින් කරලා අයින් කරලා ඔබේ හිතේ තියෙන මෙන්න මේ මෛත්‍රිය කියන සත්‍ය බොජ්ජංගයට අදාළව ධර්මයේ සොයා ගන්න. ඒ සොයාගත් තැන නෝනා ඔබේ ජීවිතයට ලැබෙන්නා වූ සුන්දර ප්‍රතිශක්තිය. සුන්දර ප්‍රතිශක්තිය තියෙන ආහාරය, සුන්දර මුඛ වාඩම ඔබ පැලඳ ගන්නවා නෝනා.